අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔන්න ජේපමෝ channel එකත් එක්ක ඔන්න අද ඔයාලා ගොඩක් දවස් බලන් හිටපු ඉවසිල්ලෙන් ගොඩක් බලන් හිටපු කෙනෙක් ඔන්න අපි ඔයාලගේ mobile phone එක ඉස්සරහා ඔයාලගේ desktop machine එක ඉස්සරහට ඔන්න අපි අරන් ආවා. අයිබෝන් දිලිපයි. අයිබෝන්. ඉතින් ඔන්න ඔයාලගේ ගෙදරට අපි ඇවිල්ලා ඉන්නවා. කියන්නකෝ මේ කොහෙද කියලා. මේ ඇවිල්ලා බොරලැස්ස මගේ ගම වෙන්නප්පු ඉඳන් 911 වලට ඇවිල්ලා ඊට පස්සේ ටිකක් අස්සට එන්න ඕනේ. ඔයාගන්න බැරි ගමකුත් නෑ. මම දැන් මට අද වැඩසටහන මම කියන්නේ ඔක්කොටම කලින් මට කියන්න ඔය විදිහට හැමදාම hina වෙලා ඉන්නේ කොහොමද කියලා ඔයා? සංගවේදිකාව ගත්තත් hina වෙනවා. මෙතෙන්ට ආවත් hina වෙලා ඉන්නේ. ඔහො ඇත්තටම මොකද්ද ඔය වෙනස? ඒක කියනවා නම් අපේ තාත්තා කියලා දෙන්නේ මොන දේ වුණත් සතුටින් ඉන්න කියලා. කියන්නේ hina වෙලා සතුටින් ඉන්න කියලා. ඉතින් ඒ தත්ත්ව උදා හදාගත්තු දෙයක් දැන් hina නොවී ඉන්න බෑ. ඒක පුරුද්දට ගිහිල්ලා. කීබෝඩ් ගහන ගාම්ම hina වෙවි තමයි ඉන්නේ. ඔව් ඔව්. ඉතින් මට කියන්න ඔය සයිස් එක සම්පූර්ණ නම් මොකද්ද? මම වර්ණකුල සූර්ය දිලීප රන්දික තමයි. වර්ණකුල සූර්ය දිලීප රන්දික තමයි. උපන්දිනය මතක් කරන්න පුළුවන්ද? 1985 10 3. එතකොට දැන් කැමැතිම විනෝදාංශ මොකක් තියෙනවද? මම ගොඩක්ම කියන්නේ මියුසික් කරාට මම ගොඩක්ම කැමති ෆිල්ම් මනම්මනම් ඒ කියන්නේ අර බය හිතන දේවල් අර බල කතා ඒ වගේ දේවල් තමයි ගොඩක් බලන්නේ. මට ඊයේ කිව්වා මේ කතා කරද්දි මේ මම ගොඩක් මං බලපු නැති මේ ලෝකේ නිෂ්පාදනය තියෙනවනම් නොබලපු ෆිල්ම් එකක් නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ ෆිල්ම් ගවඩාවක් ගෙදර තියෙනවලු. අනිවාර්යයෙන්. ගොඩක් අයට ඕක ප්‍රශ්නයක් දැන් මම මියුසික් කරද්දි කොහොමද මේ කාලෙ වෙන් කරගන්නේ කියලා දැන් ඒ කියන්නේ ෆිල්ම් එකක් බලන්න පැය දෙක තුන යනවනේ. ඉතින් අර ඒ වෙලාව කොහොම හරි මං හදාගෙන අර ආසාව ඒ පැත්තනේ. ඒකින්ද ආසාවෙන් ඉඳේ කරනවා. ඉතින් මට කියන්නකෝ පාසල් ජීවිතේ කොහොමද ගත වුනේ කොහොමද ඉස්කෝලේ ගියේ? පාසල් ජීවිතේ මෙහෙම දැන් මගේ ඉස්කෝලේ මෙතන එහා පැත්තේ තියෙන්නේ. කියන්නේ මේ මගේ ගමේ සාන්තානා විද්‍යාලය. ඉතින් ඒකේ මං ගියා කොහොම හරි 11 වසරට වෙනකන්. ඊට පස්සේ ඒ ලෙවල් කරන්න ගියා. ඒක මං ඒ ලෙවල් කොමස් කරේ. කොමස් කරන්න ගියා බෝලවත්තට. ඉතින් බෝලවත්ත ඉස්කෝලේ එක කරලා ඊට පස්සේ ඒ ලෙවල් කොහොම හරි සාමාන්‍ය රිසල්ට් එකක් අරගෙන කොහොමෝ ඩවුන් වෙලා ඊට පස්සේ ජොබ් එකක් කරා. ඒ අතරතුර තමයි මේ ඕල් රයිට් සංගීත කණ්ඩායමට මම බැඳුනේ. ඊට පස්සේ අර එක එක හමුවේ ස්ටෙප් බයි ගිහිල්ලා අද මේ හදාගත්ත දේ ගොඩක් සතුටින් ඉන්නේ. අපි දන්නේ ලෝකයක් දන්නේ අයියා ඕල් රයිට් දිලිප කිව්වම දන්නේ. නමුත් ඊට එහා අතීතයක් තියෙන්නේ නැති බෑන්ඩ් ඩවුන් ඉන්නේ නැති. තියෙනවා අනිවාර්යෙන්. මම අවුරුදු දැන් 20ක් විතර මියුසික් කරා. එකනම මගේ තාත්තා හදපු බෑන්ඩ් එක මගේ තාත්තා හැදුවේ සිරිනස් කියලා බෑන්ඩ් එකක්. ඉතින් ඒකේ ප්ලේ කර ඉද්දි ඊට පස්සේ ටික කාලයක් ඒකේ අවුරුදු 5ක් විතර කරා. එතකොට ඒක ඇවිල්ලා වෙනම ලයිෆ් එකක්. ඒක ඉතින් මගේ තාත්තා කරාට මම නෙමේ ගෙදර අපේ ගෙදර කරාට මම නායකයා නෙමේ. අපේ ඩ්‍රම්ස් වාදකයා තමයි නායකයා වෙලා තිබ්බේ. මම මතක් කරන රුචිර බෝබු කියනවා. ඉතින් ඒ කාලේ සුන්දරව ගත කරලා ඊට පස්සේ අවුරුදු 5ක් ගියාට පස්සේ සෙරන්ඩිප් කියලා සංගීත කණ්ඩායමක් බැඳුනා. ඊට පස්සේ ඒකෙ ගිහිල්ලා අපි රන්තරු ගෙවුවා. රන්තරු ගහලා කොහොම හරි එතනත් අවුරුදු 3ක් විතර හිටියයි. ඊට පස්සේ දැන් මම එතන වැඩ කරද්දි එතන හිටපු කට්ටිය දැන් මම උනන්දුවෙන් කරා. මම පාන්දර නැගිටින මම එක්සයිස් කරගෙන එතකොට පිංග එක්සයිස් තරම්මන ගොඩාක් කරා. ඉතින් හතරට කළා. මම ඒ දවස ජොබ් එකකුත් කරනවා. එතකොට සිංගර් එකේ ෆීල්ඩ් එකේ කෑස් කලෙක්ටර් විදිහට වැඩ කරා. ඉතින් ඒ ජොබ් එකටත් යන අතරතුර මම කියන්නේ මං ආසපැත්තට ගොඩක් තැන දුන්නේ. කියන්නේ මියුසික් කියන දේ මගේ ජීවිතේම වෙලා තිබ්බේ. ජොබ් එකකට වඩා මං එන කැපකිරීමක් කරා. ඉතින් ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එතනත් ප්ලේ කර ඉඳලා ආයේ අපේ ආනන්දයා කතා කරා එන්න කියලා. එතකොට මේ එතන කලින් හිටිය දැන් ෆීඩ්බැක් අත්දී ඒගොල්ලෝ නතර වුණාට පස්සේ අපිට කතා කරා. ඊට පස්සේ අපි කියන්නේ මම එතනට ගිහිල්ලා ප්ලේ කරා. ඊට පස්සේ මම තමයි මේ කොහොම හරි මම ටයි එක හිටන් දාගෙන ගියේ. එතකොට මම වැඩ කරනවා ලංකෙම් එකේ. එතකොට මම ජොබ් එක මාරු වෙලා ආයේ ලංකෙම් එකේ වැඩ ලංකෙම් එකේ කෑෂ් කලෙක්ටර්. ඊට පස්සේ එතනින් යනකොට ටයි පිටින් ඉන්ටර්වයුව ගිහිල්ලා එතන රොසන් නැහැ තමයි මේ එතන ඔඩිෂන් කරේ. ඉතින් එතන ඉන්න ගමන් මම රොසන් නැහැගේ සුදුමල් හැඬුවා සින්දුව තමයි ප්ලේ කරේ. ඊට පස්සේ එයා මම දැක්ක කතා වෙනවා සමහරට ඒවිලි අල්ලන්නත් ඇති මෙයා නැත්තම් මල්ලි පොඩ්ඩක් තියාගන්න කියලා කියන්නේ. ඊට පස්සේ කොහොම හරි දැන් මම ඔහොම ඉද්දි එක එක්කෙනා එනවා. දැන් මේකට දැන් ඔඩිෂන් බලනවානේ. දැන් මම ඉන්නවා. මම ඉද්දි ඩ්‍රම්ස් ගහන අය එනවා. දැන් බේස් ගහන එක ආනන්ද අයියා ස්ථිරයි. දැන් අපි දැන් ඉද්දි එනවා එක එක්කෙනා එනවා. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා දැන් මට බයයි. දැන් අද ඉන්න එක්කෙනා නෙමෙයි හෙට එන්නේ. එන දැන් මම ජොබ් එකක් දාලා ඉන්න බෑ මෙතනට. ඊට පස්සේ රිස්ක් එකකින් යන්න නැතනට. ඔව්. මාර වගකීමක්නේ. දැන් මෙතන අපි පෞල් බීම බලන්න ඕනේ. හැම පැත්තම බැලන්ස් එකේ තියාගන්න බෑ.
ඊට පස්සේ කොහොම හරි මං අතන ජොබ් එකක් හිමීම බ්‍රේක් කරලා දැන් ආයෙ මෙතනට හේතු වුණා දැන්. එතකොට මේ ඕල් රයිට් සංගීත කණ්ඩායමට ඇවිල්ලා එතකොට දැන් අපි සිට් වෙන එකෙන්ම දැන් හිටියේ. ඒ කියන්නේ දැන් හරි කියන එකෙන්ම මං හිටියා. ඒත් මට බයක් තිබ්බා ලොකු රිස්ක් එකක් තිබ්බා දැන් මේක මොනවා වේද ජොබ් නැතුයයිද? ඇයි දැන් අද ඉන්නේ කියලා නෙමෙයි හෙට ඉන්නේ. ඊට පස්සේ ඔහොම 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 ආව ඊට පස්සේ තුසාරා. තුසාර කොහොම හරි කලින් මටත් ඉස්සල්ලා හිටියේ තුසාර. ඒ කියන්නේ දැන් අපේ බෑන්ඩ් එකේ ගත්තාම බෑන්ඩ් එකේ මං තමයි පළවෙනියා දැන්. ඒ කියන්නේ එකටම සිලෙක්ට් වුණේ මම. ඊට පස්සේ ඔහොම දිගින් දිගට ගියාට පස්සේ එක එක්කෙනා ඇවිල්ලා බෑන්ඩ් එක පැක් වුණා. ඉතින් ප්‍රැක්ටිස් කරලා මේ ආපු ගමන ගොඩක් සාර්ථකයි ඉතින් අර අපේ උනන්දුව කැපවීම මත අර සෑහෙන දේවල් කැප කරලා අපි මේකට ලොකු කාලයක් දුන්නානේ. ඒකෙන් ඒ කැපගිරීමෙන් ලොකු දේවල් ලබා ගත්තා ඉතින් අද ලෝකේ රටවල් ගානකට ගිහිල්ලා ඉතින් ලොකු දේවල් හදාගත්තා ඉතින් ඒවා ඒ කියන්නේ අපි ඉස්සර මේ දැන් අපි බෑන්ඩ් එක හදලා අපිට ගෙයක් දීලා ගෙදර කණ්ඩ බොණ්ඩක් දුන්නා ඩොනල්ඩ් අයියා. ඇත්තටම ගොඩක් ස්තුති ගන්න ඕනේ. ඒ අවස්ථාවේ අපි සෝල්ට දාලා දැන් ඩොනල්ඩ් කාණිවල වලට එහෙම දාලා ඉස්සර අපි කාණිවල වලට දාලා එතකොට අපිට මේ කියන්නේ අපි කණ්ඩත් නැහැ දැන් ගෙවල් වල. මේ ඇත්ත කතාව කණ්ඩත් නැහැ. ඊට පස්සේ දැන් ඩොනල්ඩ් අයියා කරන්නේ අපිට එතනට ගිහිල්ලා කණ්ඩත් බොණ්ඩක් දීලා උඹලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කීයේ කියා ඉල්ලපන්. එහෙම කියලා දැන් එයා කතා කරන්නේ උඹ බම්බුල කියලා ඉතින් අපි ෆිට් එක වගේ නිකන් එහෙම ගියා. ඊට පස්සේ කොහොම හරි ඔහොම ඔහම ටික කාලයක් ඉතින් ගියා. කොහොම හරි මේ එයා ඩොනල්ඩ් අයියා ෂෝල්ට අපි දානවා. දැම්මට පස්සේ කියන්නේ එයා ෂෝ එකට දාන ෂෝ එක කොහොමත් සල්ලි වලට නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ අපි හඳුන්වලා දෙන ඒ කියන්නේ එයා දන්නවා මුන් අනිවාර්යෙන් රටේ වැඩක් කරනවා කියලා. ඔව් හිතෙන්නේ නැති. අනිවාර්යෙන් එයාට හිතෙන්නේ නැහැ. එයා ඔලුවක් නේ. එයා ඊට පස්සේ අපි දාලා බැලුවා. දාලා බලලා අපිට ඒ ෂෝ හැම එකනම හැබැයි 3000 ඒක ඒ කාලේ වැඩි 3500යි. 3500යි. හැබැයි හැම ෂෝ එකම සල්ලි දුන්නා. සල්ලි දෙනවා, කණ්ඩ දෙනවා. එයා ඒ කියන්නේ එයා වියදම් කළා තමයි මේ සල්ලිත් දෙන්නේ. ඉතින් අර ඒකේ ප්‍රතිඵලය අද එයාත් විඳිනවා අපිත් විඳිනවා. ඕක තමයි ඉතින් අර මේ තමයි ඕල් රයිට් එකට එන්න මම පෑදුනේ. ඉතින් දැන් එහෙම හාද්දි මට අනිවාර්යයෙන්ම සුන්දර සිදුවීමක් තියෙනවා බෑන්ඩ් එකක නමක් සම්බන්ධයෙන්. ඉතින් මට ඒක ගැන කියන්නකෝයි මොකද්ද ඉස්සරේ කියන්නේ. මේ නමක් කියන්නේ දැන් අපේ ඉස්සර දැන් මේ තාත්තා කරපු බෑන්ඩ් එකේ ඒක සෙරිනාස් කියලා නම. අපේ ඩ්‍රම්ස් වාදකයාගේ කමක් නැහැ දැන් මේක කිව්වට. මේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම සෙරින්. පස්සේ දැන් සෙරින් කියන නමට සාපේක්ෂ තමයි දැන් මෙයා නම දාන්න ට්‍රයි කරේ දැන් මෙයා නායකයා. ඊට පස්සේ කොහොම හරි දැන් ඕක එයා මේවා කරලා අපි කට්ටිය කතා වෙලා ඉද්දි මෙයා නම ගෙනාව මෙයා යෝජනා කරා සෙරිනාස් කියලා. ඊට පස්සේ දැන් ඕක දැන් අපි කණ්ඩායමක් වශයෙන් වැඩ කරද්දී එක එක නොයෙකුත් ගැටලු දෙනවනේ. එක්කෙනෙක් කැමති නැහැ, තව එක්කෙනෙක් අකමැති. ඊට පස්සේ මේ කොහොම හරි කැමති කෙනාගේ තීරණය අපි ගත්තා ඉතින්. අරගෙන කිව්වා හරි අපි මේ කරමු. එතන ඊට පස්සේ රුවන් කියලා එක්කෙනෙක් හිටියා. රුවන් කිව්වා මේක උනට නම දාන්න බෑ. එහෙම අපි හාමුදුරුවෝ කෙනෙක් හම්බෙලා මේක කතා කරලා අපි නම දාමු කියලා. ඊට පස්සේ අපි හාමුදුරුවෝ හම්බෙන්න ගියා. කොහොම හරි හාමුදුරුවෝ ඊට පස්සේ එන්න කියලා පුතේ වාඩි වෙන්න එනවා කියලා අපි කට්ටිය ඉරියානේ දැන්. අපි කිව්වා හාමුදුරුවනේ මෙහෙම අපි නමක් දාලා තිනවා ඒක සම්මත කරන්නයි ආවේ කියලා. මේ ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා දැන් ඔයාලා නම කියන්න පුතේ කියලා. අපි ඊට පස්සේ මෙහෙම වාඩි වෙලා කිව්වා අපි දාලා තියෙන නම් සෙරිනාස් කියලා ඒක හොඳද හාමුදුරුවෝ කියලා ඇහුවා. එතකොට රුවන් නම ඔව් සෙරිනාස්. දැන් අපි ගොඩක් කැතලික් අය හිටියේ. අපි රුවන් කියලා සිංගර් කෙනෙක් හිටියා. එයා ඇවිල්ලා මේ බෞද්ධ. එයා තමයි කිව්වේ දැන් මේ විස්තරේ දැන් මොකද්ද මේ නම මෙහෙමයි කියලා හාමුදුරුවෝට ඊට පස්සේ කිව්වා. ඊට පස්සේ දැන් මේ හාමුදුරුවෝ කිව්වා ගත්කරනම දැන් පුතේ මේ නම නම් හරියන්නේ නැහැ. ඔයාලා දාන්න සිරිනාද කියලා. සිරිනාද සිරිනාද කියලා දාන්න කියලා කිව්වා බෑන්ඩ් එකේ නම. හැබැයි මෙහෙමයි දැන් ඒක අපි hina වුණාට ඕක සමහරට දැම්මම නම් සමහරට අපි මේ ලෝක ප්‍රකට වෙන්නත් පුළුවන් කියලා. අර ඒ වෙලාවේ හැටියට එහෙම දෙයක් තිබ්බා ඉතින්. සුන්දර සිදුවීම් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ඔන්න ප්‍රසංග වේදිකාවේ කීබෝඩ් වීරෙක්නේ හැමෝගෙම මං හිතන්නේ පියානෝ පැත්තෙන් ගත්තොත් එහෙම වැඩම කරුවේ. එහෙම කිව්වත් නෙවෙයි. ඉතින් අපි බලමු අයියාගේ පොඩි තියෙන පොඩි පාට වලින් ඉතින් පිරවන ලස්සන මියුසික් ටිකක් අපි අහලා බලමු.
ඉතින් මට දැන් කියන්නකෝ දැන් මේ හැම කලාකරුවෙක්ගේම ජීවිතේ පවුලේ ආවාසයකට සපෝට් එකක් තියෙනවා අම්මගෙන් තාත්තගෙන් සහ පැවතෙනවා ඉතින් අයියාගේ තිබ්බද එහෙම ආවාසයක් අපේ තාත්තගේ නම් එහෙම එකක් ඇත්තටම මියුසික් සම්බන්ධ දෙයක් තිබිලම නැහැ එයා හදාගත්ත දෙයක් නෙමෙයි මේක මේ කියන්නේ මේ මම හදාගත්ත දෙයක් එයා බලින්මාව දැම්මම මේක කරන්න කියලා ඒක ඒක උනේ ඒක ඇත්තට මේ ලොකු සිදුවීමක් තියෙනවා ඇත්තට මේ දැන් අපේ තාත්තා වැඩ කරේ කලින් සිමෙන්ට් එක වැඩ කරේ එතකොට සිමෙන්ට් එක වැඩ කරලා එතනින් එයා දේශපාලන ගැටලු මත එතනින් එයා වයින් කරා ඊට පස්සේ අපි ආර්ථික මට්ටමින් ගොඩක් පල්ලෙහාට වැටුණා ඊට පස්සේ කොහොම හරි මේ දැන් මට මම දැන් එතකොට ඩ්‍රම්ස් ගගා හිටියේ දැන් මේ ඕන කෙනෙක් මියුසික් කරන කෙනෙක් එකටම ඩ්‍රම්ස් ගහලා තියෙන්නේ මම ඩ්‍රම්ස් ගගා හිටියේ ඊට පස්සේ අපේ ගෙදර ගගා හිටියේ දැන් ඔය අල්ලුම් ගෙවල් වලින් කරදරේ දැන් ඕක හරියන්නේ නැහැ සද්ද වැඩි නේ තක පට 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 ගා අපි ඔහි ගහනවානේ දේගොල පෙට්ටි අර අර ඉස්සර ඔය ලුණු විල තියෙන දැනක් සම්බෝධි කියලා එතනින් අරන් එනවා ඉතින් කෑල්ලෙන් කෑල්ල කොහොම හරි මොනා හරි කරලා කොහෙන් හරි කීයක් හරි හොයාගෙන ඕක අරන් එනවා අරන් ඇවිල්ලා ගහලා ඊට පස්සේ ගගහයිදී අනිත් ගෙවල් වලින් සද්ද වලට කැමති ඊට පස්සේ අපේ ඉතින් ටයිටස් කියලා මාමා කෙනෙක් ඊට පස්සේ එයා කිව්වා පුතේ මේ ඔයා කොහොමද දියුණු වෙනවා පුතේ ඕකෙන් ඔයාට වැඩක් කරන්න පුළුවන් ඔයාගේ හැකියාව අනුව ඔයා පුතේ මෙහෙ ගෙනල්ලා ගහන්න කිව්වා එතකොට ඒ ගෙවල් ඒගේ කවර් කරලා තව ගෙවල් නැහැ එතන අක්කරයක් විතර තියෙනවා ඒකේ එයාලා මැද වගේ ගිය හදලා තිබ්බේ ඊට පස්සේ අපි එතනට ගිහිල්ලා කොහොම හරි ඒ කියන්නේ මං එතනින් කොහොම බඩු ටික තියලා එතන ඉඳන් ප්ලේ කරා ඊට පස්සේ පුතේ ඔක ඔයාලා කරගෙන යන්න කියලා එයාලා සපෝට් එකක් දුන්නා ඊට පස්සේ කොහොම හරි ටික කාලයක් ඕක කර කර ඉද්දී එක එක්කෙනා දැන් බෑන් කරන්න ගත්තා ඊට පස්සේ ඩ්‍රම්ස් කාරියෙකුත් හම් වුණා පෑඩ් ගාන එකෙකුත් හම් වුණා දැන් ඕක ටික කාලයක් කොහොම යද්දි දැස මම දැන් වෙනස් වුණා මම දැන් කීබෝඩ් ගහන්න එකපාර ඔව් වෙනස් වෙලා ඊට පස්සේ දැන් ඒතකොටත් ආර්ථික අපහසුතාව ගොඩක් තිබ්බා ඒතකොට අපේ තාත්තා වැඩ කරේ ලී මූලක තාත්තා එතන මාර දුකක් වෙන්නේ ඊට පස්සේ එතකොට මම ඉගෙන ගන්න කාලේ කොහොම හරි දැන් මම ජූස්සර් ගාවට ක්ලාස් ගියා කීබෝඩ් ඉගෙන ගන්න ආසයි කියලා අපේ වෙන අපේ ජූස්සර් ගාවට මේ සර් ගාවට ගිහිල්ලා ඊට පස්සේ එතනින් සර් ගොඩක් දේවල් කියලා ටොකු අයිනෝ ඉස්සර මාර ඇනිල්ලක් අනිත් ඉල්ලෙන්ඩ වදිනවා ඊට පස්සේ කොහොම හරි උතනින් මේ ඉතින් මම අර එතකොටත් මට කීබෝඩ් එකක් නැහැ අර ක්ලාස් ගියාට කීබෝඩ් එකක් නැහැ කොහොම හරි මම ඕක මැනගෙන ඇවිල්ලා ඔය කී සෙට් එක මැනන් ඇවිල්ලා ඇන්කර් පෙට්ටි දෙකක් අරගෙන ඇන්කර් පෙට්ටි දෙක කපලා පෙට්ටි දෙක එක තැන තියලා ඒකෙන් හදාගෙන මම ප්‍රැක්ටිස් කර කර ඉන්නවා දැන් ඕක කරා සති දෙක තුනක් ඊට පස්සේ අපේ බබා මුංචි ඇවිල්ලා කිව්වා මේ අනේ මේ මිල්ටන් අයියේ මේ බලන්න මේ ළමයා මොන හරි කරලා මේක ගොඩ දාලා දෙන්න දැන් මේ මෙයා මෙහෙම උනන්දුවක් තියනවා මේ මේක හරියන්නේ නැහැ නේ ඉතින් මේක ගාලා එයා කියලා එයා තාත්තා දිරිගෙනවා දැන් තාත්තාගේ ආසාව තිබ්බා මම මියුසික් කරනවා කියලා අම්මත් එන ආසයි දැන් ලොකු කැපකිරීමක් තිබ්බා දැන් කොහෙන් හරි මියුසික් වලින් ගොඩ එන්න ඕනි කියලා ඊට පස්සේ කොහොම හරි ඕක ප්ලේ කර කර ඉද්දී තාත්තාත් කල්පනා කළා තාත්තාත් බොහොම වාරුවෙන් 40 ගානකට ඒ කාලේ 40 ගානකට අරගද්දි එතකොට මට අවුරුදු හරියට මතක නැහැ අවුරුදු 20ක් විතර. එයා යමහා එකක් අරන් දුන්නා යමහා 540 PSR. ඉතින් ඒක අරන් දීලා ඊට පස්සේ ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒක ස්ටේජ් දාන්නත් ගත්තා. ඉතින් ඒක තමයි අතීතේ හරි සුන්දරයි. ඉතින් ඒක මම පටන් ගත්තේ විදිය දැක්කම ගොඩක් දුක් විඳලා අපි හදාගත්තේ. ඉතින් දුකෙන් අද ගොඩක් සැප විඳිනවා. ඒකට ඉතින් දෙමෝපියන්ට ගරු කරන්න ඕනේ. මගේ මං ආපු මුල එතන තමයි. ඔව් අම්මයි තාත්තයි කියන්නේ මගේ ජීවිතේ ඉතින් මම වැඩිපුරම ආදරේ කාටද කියලා ඇහුවොත් එතන තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් මම දකින්න ඉතින් ගෙදර ගියාම ඉතින් අම්මගේ තාත්තගේ ඒ ලැබෙන සැලකිල්ලන් ඉතින් ආයි කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ආයි දැන් බලන් ඉන්න අය අනිවාර්යයෙන්ම ආසයි දැනගන්න අයියා මුල් කාලේ ඉඳලම කො මොනවද ඉන්ස්ට්‍රුමන්ට් වලින් කියන්නේ ඕගන්ස් මොඩල් තියෙනවා කීබෝඩ් වල ඒවල පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද? අර මුල් කාලෙකින් දැන් එකටම අපි ගොඩක් ප්ලේ කරේ අර යමහා වලට නෑවිල්ලා හිටියේ ඊට පස්සේ අපි එන්න පොඩ පොඩ කියන්නේ අර යන විදියට ආවා ඊට පස්සේ XP ගත්තා XP එකක් ප්ලේ කරා ඊට පස්සේ දැන් අර මම රෝලන්ඩ් එකේ පොඩි පොඩි වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා දැන් කීබෝඩ් කියන දේ දැන් ඉස්සර මට ගන්න එන අමාරුනේ දැන් කීබෝඩ් ඇවිල්ලා ගෙදරටම එනවා දැන් ඒ කාලේ මේවල දැන් දියුණු වෙලා තියෙනවා ඉතින් ඇවිල්ලා බලලා ඉතින් මගේ හරහා ගොඩක් කීබෝඩ් අරන් තියෙනවා ඔය XPS 30 කියන කීබෝඩ් එක ගොඩක් ගියා ඒ කියන්නේ රෝලන්ඩ් ආයතනේ හරහා මම එතන ලොකු කාලයක් වැඩ කරා දැන් තාමත් තියෙනවා එතන මගේ මේ බ්‍රෑන්ඩ් ඇම්බසර් කෙනෙක් වගේ එතන වැඩ කටයුතු ටිකක් කරගෙන ගියා ඉතින් මේ ඒක ඒ හම්බෙච්ච දේවල් වලින් ඒ කරගත්ත දේවල් ඉතින් ගොඩක් වටිනවා ඒ කියන්නේ අලුත් සද්ද ඒ කියන්නේ මම හැමදාම දැන් මම ටෝන් එකක් ඉල්ලුවත්
මං කවදාවත් නොදින දැන් ඕකේ මං ඔය XPS 30 කියන එක බල්ක් එක දැන් මම ඒ කියන්නේ ඔය ටෝන් සෙට් එක يعني මම හදපු එක ගොඩක් අය ඉල්ලනවා මං ඒක හොම මගේ එක දෙනවා අයියේ ඔයා දෙනවා දැන් ගොඩක් අය කියනවා අපි හිතුවේ අයියේ ඔයා සල්ලි ගනී කියලා ගොඩක් අය ටෝන් සේවමයා දාගෙන මට සල්ලි දෙන්න හදනවා මං කියනවා දැන් මට එහෙම සල්ලි ගත්තා නම් ජූට් ඇත්තටම ගත්තා නම් එහෙම සල්ලි ගත්තා නම් අද ඔයා ඔයා දැක්කම අද ඔහොම නෙමෙයි මං තට්ටු දෙකට ගිහ ගන්නවා ඉතින් මගේ එහෙම දෙයක් නැහැ ඉතින් මං ආසයි මට වඩා ප්ලේ කරන කෙනෙක්ට මං ආසයි මගේ වරගෙන මට වඩා ප්ලේ කරනවා නම් එච්චරයි මං ප්‍රාර්ථනා වෙච්චරයි මං ඉල්ලන්නෙත් ඒකයි එහෙම වුණොත් තමයි එතකොට මට ඉරම දැන් මම ටෝන් එකක් දෙනවනේ මම ටෝන් එකක් දුන්නාම මම බලාපොරොත්තු වෙන්නේ මම තව එකක් හොයනවා ඒ නොදී ඉන්නේ හැමදාම එකම දැනින් ඉන්න මනුස්සයා තමයි. ඒක මම කාර් බනින්නේ නැහැ. මේ ඇත්ත කතාව. ඒ කියන්නේ දැන් මම ටෝන් එකක් දීලා මම ඒකට සාපේක්ෂව තව එකක් හොයනවනේ. එක් හැමදාම එකම ඔය අලුත් වෙනවා. අලුත් වෙනවා. හැමදාම එකම තැන ඉන්න මනුස්සයා දෙන්නෙම නැහැ. ඒක තමයි ඉතින් ඇත්තම කතාව. ඉතින් දැන් මට දැන් ඔයා මගේ අහන්න ඕන හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔයා කෙලින් කතා කරන කෙනෙක් විදියට ඇත්තටම වාදකයන්ට ලංකාවේ හම්බෙන මුදලක් අඩුයිනේ. ඔව් කතා කරන්න තැනක් නැහැ. නමුත් අපි හදවතින්ම කනස්සල්ලටපත් වෙනවා ඒ ප්‍රශ්න නිසා. අනිවාර්යයෙන්. නමුත් ඇත්තරම දැන් ඔයා දැන් අයියා දැන් ගොඩක් ෆීල්ඩ් එකේ ගොඩක් බෑන්ඩ් හොඳ බෑන්ඩ් එකක ඉන්න කෙනෙක් විදියට ඒ අත්දැකීම ගැන විස්තර කරොත් කොහොමද ඒක? ඒක දැන් මෙහෙමයි වෙලා තියෙන්නේ අපේ රටේ මියුසික් කියන එක ගොඩක්ම පල්ලෙහැට දාලා තින්නේ. ඒ පල්ලෙහැට දාන්න හේතුව තමයි ඔය දැන් ඔය ආටිස්ට්ලාට දෙන පඩිය නෙමෙයි අපිට හම්බෙන්නේ. ඒක පිටරට වෙනස්. ප්ලේ කෙනෙකුට පඩිය වැඩි ආර්ටිස්ට්ලාට අඩුයි. මං කියන්නේ මං අහන්නේ ඔයාලට ආර්ටිස්ට් කෙනෙක්ට දැන් හම්බ වෙනවා වැඩිනේ. ප්ලේ කෙනෙක්ට දෙන ගානට වා සතුරු වෙනවද ලංකාවේ? ඒ හම්බෙන මුදලට වැලියු එකක් වාට තියෙනවද? සතුරු වෙනවා කියන්නේ මෙහෙමයි. ඕක සතුරු වීමක් ගන්න අමාරුයි. දැන් මොකද දැන් අපි පැය 6 7 8ක් උතන උඩ නැගන් ඉඳලා අපි ප්ලේ කරලා අපිට හම්බ වෙන ගානෙන් අපිට ඇත්තටම සතුරු වෙන්න බෑනේ. ආ? ඇත්තම කතාව ඒකනේ. ඒකයි. නමුත් ඉතින් ලංකාව යන රටාව ඒකනේ අපේ රටේ මියුසික් වල හැටි. ඉතින් ඒක බලාගෙන පැත්ත කරලා ඉන්නවා ඉතින්. ආඩුවේ පාඩිය බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මම දැන් ඒ කතන්දරයට උත්තරයක් නම් මේ ලංකාව උත්තරයක් කියන්නේ දැන් මේකට උත්තරයක් මම හදාගත්තා. ඒ කියන්නේ මම හදාගත්තේ එකම උත්තරේ තමයි මම මියුසික් කළා මමම සංගීතේ මම විසින්ම මම කම්පෝස් කරලා ඔක්කොම කළා මමම සින්දු කරනවා කියන එකක් මගේ හිතේ අයිඩියා එකක් අරගෙන මම අද දැන් ඒ වැඩ ටික කරගෙන යනවා. මම කරන ඒවා මම විකුණනවා හොඳ ගානකට. ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි කවුරුත් අපිව බලන්නේ නැත්නම් අපිවත් නැගෙසෙන්නේ අපි වෙනුවෙන්. අනිවාර්යයෙන්. ඒක මම හදාගත්තේ ඉතින් දැන් ලොකු ගමනක් ගිහිල්ලා තියෙනවා. දැන් ගොඩක් සින්දු දැන් ජූඩ් දන්නේ නැහැ. මගේ සින්දු අරගෙන ගොඩක් අය ඉතින් සින්දු ගොඩක් තියෙනවා. ඒවා ඒ කියන්නේ මේ ඇත්තටම ප්‍රයිවට් දේවල් ඒවා කියන්නත් එපා කියලා තියෙන්නේ. නමුත් දැන් කමන්නේ දැන් කාලයක් ගිහිල්ලානේ. ඉතින් මගෙන් පොඩි ගානකට අරගෙන මගේ නමක්වත් නොදා කරපු සින්දු ඕන තරම් තියෙනවා මම ඒක මේ වෙලේ කියන්නේ නැහැ. නමුත් කවන්නේ එයාලා ගොඩ කියලා මම අනිවාර්යෙන් හිතාගෙන ඉන්නවා. මම හිතන්නේ වා ගොඩ කියලා. මොකද නිහඬව සේවයක් කරන නිසා සමහර විට ඕක තමයි අපිට තියෙන වින්නැහිය. අපි අර කෙලින් කතා කරන්න යන්නේ නැති නිසා අපේ හිත හොඳ වැඩි කම නිසා අපිට සමහරට වල කැපෙන ප්‍රමාණය වැඩි. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔන්න බලන් ඉන්න ඔයාලට සුභාරංචිය තමයි ඔන්න අපේ දිලීප අයියා මං හිතන්නේ ස්ටුඩියෝ එක වැඩ කටයුතු ආරම්භ කරලා තිබ්බ කලින් නමුත් දැන් ඔන්න මේ කාලෙ වෙද්දි ඒක වැඩි දියුණු කරලා සියලුම දෙනාට ලංකාවේ වේවා පිටරටක වේවා සම්බන්ධ කරගෙන ස්ටුඩියෝ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව මම මතක් කරන්න කයි. දැන් ඒ සම්බන්ධ කියන්නේ දැන් මම කරන්න aran දැන් අවුරුදු දෙකක් තුනක් වෙන එක කවුරුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මම හොරෙන් කරා තමයි දැන් ජූටුත් මට බැන්නා. අයියෝ ඔයා මෙහෙම කරන්න අයියෝ ඔයා මෙහෙම ඇත්ත කතාව. නමුත් අර මගේ යටින් හිමින් මට හිතාගෙන ඉන්නේ මියුසික් කරන ගමන්. ඒ කියන්නේ බෑන්ඩ් එක කරන ගමන් යටින් මේක කරගෙන යන්න ඕන වෙලා තිබ්බේ. නමුත් දැන් මට හිතෙනවා දැන් අර ගැටලුවත් එක්ක ආටිස්ට්ලා මෙච්චර ගානක් ප්ලේට මෙච්චර ගානක් ඒ ගැටලුවෙන් පස්සේ මම ඇත්තටම හිතාගත්තා මේ මම දැන් මේක මම දිගටම කරා යන්න ඕනේ කියලා. ඕන්නේ. ඕ. ඒ කියන්නේ අපිට ආපු දේ නේක. ඒකට අපි කාටත් ඕ අපි ඉතින් ඒක හදාගෙන ලොකු ගමනක් යන්න තමයි දැන් හිතාගෙන. ඕනම සින්දුවක් ඕනම කෙනෙක් කිව්වොත් මම අයියා මට මේ කරලා එන්න කියලා කරලා එනවද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ පද රචනය ගත්තොත් එතකොට ඒවත් සම්බන්ධ කරලා එන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. ඉතින් මට කියන්නකෝ ඒ සම්බන්ධ ස්ටුඩියෝ එක නමක් ගමක් එහෙම තියෙනවා නම් කියන්න. මගේ ස්ටුඩියෝ ඇත්තට නම දාලා තියෙන්නේ 3-5 ස්ටුඩියෝ කියලා. 3-5? මොකද්ද 3-5ේ 3-5 මොකද්ද සංකල්පේ මන් දන්නේ අපි. 3-5 කියන්නේ දැන් මෙහෙමයි මගේ ඒක අයිඩියා එක මන් දැම්මේ. ඒ කියන්නේ මම
සින්දු කරනවා මම දැන් අනිත් සින්දු වලට වඩා මම ඒකට ටික රස රස කරන රසය දෙනවා කියන එක තමයි මම සංවේදිකාවෙත් පොඩ්ඩක් පොඩ්ඩක් නේ මම දැන් ලොකුවටම රස කරන රසවත් කරන එක තියෙනවා මම දැන් ඒ විසෙත් එක්ක වෙන්න තියෙන නම එන්නත් අනිවාර්ය අනිවාර්ය මම ඒක දාලා ඉතින් ගොඩක් අය කිව්වා ඒක මරු දීප කියන එක අර ගොඩක් එකපාරම ක්ලික් කරනවා මෙහෙම ගන්න වෙනසක් නේ අනිවාර්යෙන්ම ඉතින් ඔන්න බලන් ඉන්න ඔයාලට නම්බරයක් අපි දෙනවා වැඩසටහන අවසානයේදී කතා කරලා ඕනම වැඩක් මියුසික් සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඔන්න වැඩකාරෙක් ඔන්න අරන් ආවා කරගන්න පුළුවන් දෙයනේ කියලා අනිවාර්යෙන්ම අපිත් ඔන්න කියනවා බලන් ඉන්න අයට මොන හරි කෝල් එකක් ආවත් අනිවාර්යෙන්ම මේ දේවල් කරලා දෙන්න කියලා. ඉතින් අයි තවත් අපි අයියාගේ වාදනයකට යමු අපි. ඇත්තටම රසවත් වාදනයක්. ඉතින් මං හිතන්නේ ඕවා ඉතින් ඔය මාර විදිහ ටෙක්නික්ස් භාවිතා කරනවා අය කොහෙන් හරි හදාරීමකට කියන්නේ හදාරීමක් කරලාද මේ දේවල් කරන්නේ? ඔව් මං පියානෝ කරන්න ගත්තා. ඒ කියන්නේ ලසන්සර් ගාව කරේ. කියන්නේ මම මෑතකදී කරන්න ගත්තා දැන් අවුරුදු 6ක් විතර වෙනවා. ඒ කරලා ඒ කියන්නේ මං තියරි එකයි ප්‍රැක්ටිකල් එකයි ඒ කියන්නේ ප්‍රැක්ටිකල් තමයි ගොඩක් කරන්නේ තියරි එක කරන්න ටිකක් අපහසුයි වෙලාවෙන් කරගන්න. නමුත් අර ලසන්සර් මට හැම වෙලෙම කියලා දෙනවා දිලීප ඔයා පොඩි වෙලාවක් හරි ගමන් නැහැ මාත් එක්ක ඇවිල්ලා කරන්න. ඒකෙන් ඔයාට ලොකු දෙයක් ගන්න පුළුවන්. ඇත්තට මේ දේ මම අද විඳිනවා. ඒ දේ එක තමයි ඉතින් දැන් අය ලංකාව පිළිගත් කීබෝඩ් වාදකෙක් විදිහට ඇත්තටම කීබෝඩ් වාදකේ දවසට කීයක් කොපමණ වෙලාවක් කීබෝඩ් එකක් සමග ඉන්න ඕනද? පැය 6ක්වත් අවම ඉන්න ඕනේ. දැන් ඔයා ඒ දේවල් කරනවද? අනිවාර්යයෙන්. කෑමට පසු කෑමට පිටේ දී කෑමෙන් දවල් කෑමෙන් ඒව තමයි දැන් නැත්තම් බෑ ඉතින් දැන් අර ඒ කියන්නේ දැන් මට වඩා ප්ලේ කරන අය ඕන තරම් ඉන්නවා. මම මෙතන ඉන්නේ මගේ වාසනාවත් එක්කම තියෙන දක්ෂතාවයට මිසක් මම දක්ෂයෙක් කියලා මං කියන්නේ නැහැ. මට වඩා දක්ෂයෙක් ඉන්නවා. අනිවාර්යයෙන් නිහතමානී පිළිගැනීම අපි අගය කරනවා. ඊයේ කියන්න ඕනේ දැන් මේ වට අයියාට ඉන්ස්ට්‍රුමන්ට් අයියාගේ කීබෝඩ් අයියාටම කියලා කීබෝඩ්ස් එහෙම තියනවද? තියෙනවා. කියන්නේ මම ප්ලේ කරන ඔක්කොම කීබෝඩ් ටික මගේ කියන්නේ ලැප් එක අනම්මනම් ඔය තියෙන ඔක්කොම ගැජට් ටික මගේ මේවා තමයි. ලැප් එක ගැන මතක් කරද්දි මට අනිවාර්යෙන් හොඳ ප්‍රශ්නයක් ආවා. ලංකාවේ මුල්ම වරට ලැප්ටොප් එක භාවිතා කරමින් ටෝන්ස් භාවිතා කරේ අයියද? අනිවාර්යෙන්. ඒක මෙහෙමයි. දැන් ඒ කියන්නේ මට ඉස්සෙල්ලා පාවිච්චි කරපු අය හිටියා. නමුත් අර ටෝන්ස් වලින් ආවේ මම තමයි. ඒක අර ඒක කියන්න ඕනේ. ඒක මිනිස්සු දැක්කා. දැන් අයියේ ඔයා මේක ප්ලේ කරන්නේ කොහෙන්ද? මේක දැන් ඔය ටැමිල් එකක් ගත්තු මම සේනායි කියන ඉන්ස්ට්‍රුමන්ට් එක මම හොයාගත්තේ. ඉතින් ඒ හොයාගෙන ඒ කියන්නේ මට සහයෝගයක් දුන්නා අජිත් කියලා. මගේ ස්ටුඩියෝ එකක් තියෙනවා පානදුර. එයා සහයෝගයක් දුන්නා මෙහෙම කරමු අපි මේක සාම්පල් කරලා ගමු. මගේ අයිඩියා එකක් තිබ්බා. ඉතින් ඒ ගත්ත ඒ සේනායි එක ඇත්තටම ගොඩාක් අය ඉල්ලුවා. ඒ කියන්නේ ඒකෙන්ම මට හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ වුණා කියලා. ඔව්. වියප්ත කෙරුවේ මම තමයි. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ ගරුත්වයත් අනිවාර්යයෙන්ම අයර තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ආදරය සම්බන්ධ කතා කළ යුතුයි කලාකරුවෙක්ගෙන්. ඉතින් මට කියන්නකෝ අයියාගේ ආදර සම්බන්ධතාවක් තිබ්බද? ප්‍රථම ප්‍රේමය කොහොමද? එතන මේන විවාහකද? මේ වෙදි විවාහකයි කියන්න අමාරුයි කියන්නේ. අමාරුයි කියන්නේ. ගෙදර යන්නත් එපා අපි. අනිවාර්යයෙන් ඒකනේ දැන් ගෙදර කට්ටියක් දානවා. මේක ඇත්තට මේ අද තමයි කිව්වේ ගොඩක් අය දන්නේ නැහැ මම විවාහක කියලා. කියන්න බෑනේ දෙන්න වෙනුමත් එක්ක තියෙන විශේෂ එක කොහොමද එහෙම කියන්නේ? එහෙම හිතන්නේ නැහැ ඉතින්. හිතන්නේ අනිවාර්යෙන්ම. ඉතින් ඒ ජීවිතේ ගත්තාම ඉතින් ගොඩක් සාර්ථකයි ඉතින්. අපි හොඳට ඉන්නවා. ඉතින් මගේ මෙහෙමයි දැන් මේ මීට ඉස්සෙල්ලා ලුක් කියන්නේ පාසල් අවදී ඉඳන්ම පොඩි කාලේ ඉඳන්ම තිබ්බේ ලව් එකද? තිබ්බා. ඒවා ඉතින් තියෙනවා. ඒවා තිබ්බා. ඔව් ඒවා සාමාන්‍ය දේවල් ඒවා අර ඒ කාලේ ඉඳන් තිබ්බා. ඒ පැතිරිච්ච දේවල් වලින් ඒ අත්දැකීම් වලින් අද ජීවිතේ ලොකු තැනකට ඇවිල්ලා ඉතින් අර හම්බෙන්න ඕන කෙනා ලැබුණා කියලා විශ්වාස කරගෙන ඇත්තටම බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද මියුසික් ගමනට? ඇත්තට එයා ලොකු සහයෝගයක්. ඇත්තට මම කිසිම දෙයක් කරන්නේ නැහැ ගෙදර. ඒ කියන්නේ මගේ ඒ කියන්නේ හැම දෙයක්ම එයා තමයි කරන්නේ. ඉතින් ෂෝ එක කීයටද යන්නේ කියලා මගෙන් අහලා සුදු කියලා මට කියන්නේ.
ඔයා කීර දැන්නේ ගහලා ඉතින් ඇඳුම් ලෑස්ති කරනවා. ඉතින් ඒවා ඔක්කොම එයා අයන්නේ ඉඳලා කරනවා. එතකොට දැන් මට කියන්නකෝ බලන් ඉන්න ඇයට දැන් සුදු කියලානේ කතා කරන්නේ. ඒ සුදු මොකද්ද බිරිඳට කියන මේ ආදරණෙන් කතා කරන නම් මොකද්ද? සුදු. කියන්නේ සුදුලා දෙන්නෙක්ද ගෙදර ඉන්න දැන්? ඈ? එහෙමද? සුදු 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 කියලා දැන් සමහර වෙලාවට සුදු කියලා සුදු වෙන්නකො ඊට පස්සේ කෑ ගහද්දි තමයි වැඩේ. වැඩේ. ඇතර දැන් අපි අහලා තියෙනවානේ පෞල් ජීවිතයක් ගත කරාම ජීවිතේ එන්න එන්න අර මුල තිබ්බ දැන නැමේ අග වෙද්දි ඔයා මෙයා පන අන්තිමට ඒයි මේයි වරෙන්කෝ වරෙන්කෝ ඔහොම ඔහොම ඇත්තම එහෙමද වෙන්නේ ජීවිතේ? ඇත්තම අර ගොඩක් දැන් ගොඩක් දේවල් ඉතින් අපි ලයිෆ් එකේ ගොඩක් ඉතින් ඔය එක එක්කෙනා ගොඩක් කෝල්ස් එනවා ප්‍රශ්න තියෙන දේවල් ඉතින් මියුසික් ලයිෆ් එකේ තියෙනවානේ. ගෑනු ළමයි ගන්නවා ඉතින් ඔය එක එක දේවල් තියෙනවා. එතකොට ඒ අවස්ථාවවලදී එහෙම හැබැයි කවදාවත් එහෙම කෑ ගහලා නැහැ. මොකද මම ඉන්න විදිහට කෑ ගහන්න බෑ. කියන්නේ මට කෑ ගහන්න නැහැ. ඉතින් මං කෑ ගැහුවත් ඉඳා වෙනවනේ. ඒනේ ඔයාම කිව්වා කාන්තා පාර්ශවයෙන් ඔයාට වැඩි ඉල්ලුමක් නැහැ කියලා. ඔයාට පිරිමි පාර්ශවෙන් ඉල්ලුමක් දෙන්නේ කියලා. මොකද්ද ඔගේ හේතුව? වෙනදයක් නෙමෙයි. වෙනදයක් නෙමෙයි. අපි දන්නේ නැහැ. අපි අහන්න බෑ ඇයි කියලා. ඒක මේමයි දැන් ඔය දැන් අපි ටුවර් එකක් ගියත් මාවමයි හොයාගෙන ඉන්න ගොඩක් ඔය කට්ටිය. ඇවිල්ලා ඉතින් සහෝදර සහෝදරියෝ ඉතින් ඔක්කොම සහෝදරියෝ තමයි. ඇවිල්ලා මොනාද කරන්නේ ඉන්න මන්ද. හැබැයි ඉතින් නිකන් එන්නේ නැහැ. හැමදාම හැම ටුවර් එකක ටුවර් ඔක්කොට ටුවර් 200ක් ගියත් ඉතින් කලින්ම මාව බලන්න ඉන්නේ. ඉතින් හරි සතුටුයි. ඉතින් එහෙම ඇවිල්ලා නිකන් ඉන්නේ නැහැ. ගොඩක් දේවල් හම්බෙනවා. ඉතින් ඒක අර හදවතින් සතුටින් දෙන හින්දා ගන්නවා මිසක් අර මම බලෙන් ඉල්ලලා ගන්න දේවල් නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ මට ආසාවට ඒගොල්ලෝ සතුට දැකපු සතුට දෙන ඉතින් අර පෙලක්කේ හම්බෙනවා. ඉතින් මිල කරනු හැකි දේවල් මම ඒක ලබන්න වාසනා කරන්න ඕනේ. වාසනාවක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒගොල්ලෝ අර මාව දැක්කහම එන ප්‍රියමනාප එකත් එක්ක ඒගොල්ලෝ එහෙම කරනවා. ඉතින් ගොඩක් අය ඉතින් අර ආදරය ඇතරම කියනවා. ඔන්න අපි ඔයාලා ගෙදරට ආයේ කතාවෙන් කතාවෙන් ඔන්න ඔයා ගෙදරටත් ආර්ට්ස්ලා 250 දෙන පැලේ ගෙනත් දුන්නා. අනිවාර්යෙන්ම අලුත් ගෙදර හදාගෙන යන ගමන්නේ මේ එකත් අමාරුවෙන් හදා ගන්නවා කියලා කිව්වා. ගෙදරට ඉතින් ඔන්න ගෙදරට ලස්සන මම පැලයක් ගෙනා අනිවාර්යෙන් පැල කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ දෙයක් කිරීම ගැන ගොඩක් සතුටුයි ජූට්. ඒ කියන්නේ දැන් පැලයක් ගෙදරකට දෙනවා කියන්නේ ඒක ලොකු අත්දැකීමක්. ඉතින් මේක මේකෙන් ලැබෙනදී හැවන හම්බෙන්නේ අනිවාර්යෙන්. මම දෙන්න තියන්න. මට කියන්නකෝ ඔය ඔර්ලෝසු ගැන, ඇඳුම් ගැන, කොණ්ඩේ ගැන. අපි ප්‍රසංග වේදිකාවේ දකින්න හැමදාම මේ රබර් පටි ඔර්ලෝසුවක් නම් අනිවාර්යෙන්ම තියෙනවා මේ අතේ. මොකද කවුද ඔය සංකල්පේ වාට දැන් මේ ඔළුවට කොණ්ඩේ වණ්ඩ කියලා කියන අමුතුම ඇඳුම් මදිනවා හිතන්නේ? ඕල්රයිට් සංගීත කණ්ඩායමේ අමුතුම විදිහේ ඇඳුම් මදින්නේ මෙයා. පාටව පාට ගත්තාම එතකොට ඉන්න විදිහ, අඳින පළඳින විදිහ කවුද දේවල් කියලා දෙන්නේ? මේක මේ මට ඇත්තට අර පාට ඇඳුම් දැක්කහම පාට දේවල් දැන් මම ඔර්ලෝසුවක් ගන්න ගියත් දැන් ඔය කාත් එක්ක හරි යනවනේ. දැන් අපේ කාතේ ගිහිල්ලා හැම වෙලේම ගන්න රතු එකක් නැත්නම් කහ පාට එකක්. ඒ කියන්නේ මම අර කළු ඒවා මේ ඒ පාට වලට එච්චර කැමති නෑ. ඉතින් කහ පාට අනම් මන ඒ වගේ අර වෙනත්ම දේවල් වලට තමයි ආසි. දැන් ඒක වෙන විදිහ ගිහිල්ලා දැන් ඒක මාව දකින්නෙත් දැන් ඒ විදිහට. මම අනිවාර්යෙන් දකින්නවා මේ අනිවාර්යෙන්ම තිබ්බොත් එහෙම මොනවා හරි ප්ලාස්ටික් ඔර්ලෝසුවක් අනිවාර්යෙන්ම දිලීප අයියා තමයි කියලා හොයා ගන්න පුළුවන්. අතක් එහෙම දැක්කොත් එම් බස් එක යද්දි එහෙම අනිවාර්යෙන්ම දකින්න පුළුවන්. දැන් ජූඩුත් කියන එහෙම එකක් තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් අය කියන්නේ ප්‍රසංග වේදිකාවේ ඔය arrangement එහෙම දැන් all right සරසික රසිකයන් ගොඩක් ඉන්නවනේ කියන. ඔය arrangement එහෙම කරන්නේ ඔයාද කවුද? ඒක අපේ arrangement ඔක්කොම කතා වෙලා කරන්නේ. ඒ කියන්නේ තනි පුද්ගලික කරන්නේ නැහැ. ඔක්කොම කතා කරලා දැන් මගේ idea එකක් තියෙනවා. මගේ idea එක මම දෙනවා. මේක අපි ප්ලේ කරලා බලමු උසුරු කියලා. ඔහොමම ගොඩක් ඩ්‍රම් එකෙන් යන්නේ. ඉතින් ඔක්කොම කතා කරලා සසික ඉන්න අච්චලා අපි කට්ටිය කතා කරලා ඔය සලින්ද ඔක්කොම පැක් කරලා ඊට පස්සේ ගගහා බලනවා. ඊට පස්සේ තමයි අපි මේ රහසක් අනිවාර්යවම රහසක් මොකක්ද දැන් ඉතින් ආ රහස් රකින්න දෙයක් නැහැ. දැන් සාක්ෂණේ දිනුනුයි ඔයාලා ගැන හොයනවා. ඉතින් හොයන ඒක තමයි අපි මේ කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම බලන් රසිකයන්ට කියන්න ඉතින් ඒවා. ඔව් ඒක ඊට පස්සේ මේ අපි එක්කහු කරලා ගහලා බලනවා. ප්ලේ කරලා ඊට පස්සේ මේ ඒකෙන් හොඳ එක තෝරලා තමයි අපි arrangement එකට සිලෙක්ට් කරගන්නේ. ඒකට හැබැයි බෑන්ඩ් එකේ කට්ටිය එකතු වෙන්න ඕනේ. එක ඒ කියන්නේ බෑන්ඩ් එක ඔක්කොම කැමති වෙන්න ඕනේ. ඔක්කොම එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මගේ එකට කවු හරි තව දෙන්නෙක් තුන්දෙනෙක් කැමති වුණොත් එහෙම දැන් උතන අපි 9යිනේ. 7ක් කැමති වුණොත් මමත් ඒකට හදවතින්ම කැමති වෙන්න ඕනේ. එහෙම නොවුනොත් පැවැත්මක් නැහැ. තව දෙයක් මට අහන්න ඕනේ. ඔයා බෑන්ඩ් එකේ ගොඩක් මෙහෙවරක් කරන කෙනෙක් විදියට ගොඩක් දෙනෙක් චෝදනා කරනවා ඕල් රයිට් සංගීත කණ්ඩායම යුද්ධයක්. ඒ කියන්නේ ඉන්න ප්ලේස්ලා 6 දෙනාද 10 දෙනාද ඒ සියලු දෙනා එකිනෙකාට පරයමින්
ඉදිරියට යන්න තමයි බලන්නේ. කියන්නේ මම කියන්නේ මේ වාදනය කරන පැත්තෙන්. ඉතින් ඇත්තටම ඕකේ පැහැදිලි කිරීමක් කරන්න මට නෑ. ඇත්තටම එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි එහෙම කරේ නැත්තම් එකිනෙකාට දැන් මම හොඳට ගහනවා නම් එයාට ඊර්ෂ්‍යා කරමින් නෙමෙයි මම ගහන්නේ. ඒ වගේ අපිත් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා හොඳට ප්ලේ කරනවා නම් ඔයා ඔයත් එක්කම ඉන්න. දැන් මම ඔයාට වඩා පල්ලෙහායින් ප්ලේ කරොත් මම වැටෙනවනේ. එතකොට මාව බෑන්ඩ් එකේ තියාගන්න නැහැනේ. එතකොට තමයි ඔය යුද්ධය කියන එක ඇති වෙන්නේ. හැබැයි එහෙම ඒක දැන් ගොඩක් වෙලාවට අපි මුල් කාලේ තිබ්බේ. ඊට පස්සේ අපි කන් වලට ගිහිල්ලා අපි සද්ද හදාගත්තා. දැන් බොහෝ දුරට එහෙම සද්දයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ ඒක යුද්ධෙකුත් නෙමෙයි. දැන් එහෙනම් ඉතින් අපි ෆලෝ කරන්නේ නැහැනේ ගොඩක් කට්ටිය. නෑ මම කියන්නේ ඔක එළියේ තියෙන ප්‍රශ්නයක්. ඔව් මම අදාළම ගෙනාගින් ඒ ප්‍රශ්නේ උත්තර ලැබුවම ඔන්න බයින අනිවාර්යෙන් එහෙම තිබ්බ. ඒ කියන්නේ ඒක ඔව් අනිවාර්යෙන් ඒක පිළිගන්න. පිළිගත්තේ නැත්නම් ඉතින් ඕල්රයිට් මිච ජනප්‍රිය වෙන්න බෑනේ. වෙන්න බෑනේ. ඔව් අනිවාර්යෙන් ඒකේ රසයක් තියෙන සදා වෙනසු පිළිගන්නේ. ඔව් ගොඩක් අය කියලා දෙනවා කොත්තු ගන්න. කොත්තු බෑනුම් ඉතින් කොහොමත් යන හොඳ දේවල් කරන්නේ. ඉතින් මට කියන්නකෝ අපේ ඩොනල් මහත්මයා මේ බෑන්ඩ් එකට සපෝට් එක කොහොමද දෙන? තරම උපරිම දිනා මං අර කලින් කිව්වා වගේ කෑම එකේ ඉඳන් එයා කරපු දේවල් වල ඒ අවුරුදු 10ක ප්‍රතිඵල ඇත්තටම දුක් මේ කිසිම දුකක් දෙන්නේ නැතුව බෑන්ඩ් එකට හැම කෙනාටම සමසේ සැලකුවා. ඒ කියන්නේ මට සැලකන විදිහටම තමයි අනිත් අයට සැලකුවේ. ඒක වෙනසක් වුණේ නැහැ. ඉතින් එයා ඒ අවුරුදු 10 තුල හදලා දුණු දේවල් කියන්නේ එයා ඇත්තටම තාත්තා කෙනෙක් වගේ. අපි නොහිතපු දේවල් ගොඩක් කරා. ඉතින් ඒ කරපු දේවල් වලින් අද සතුටු වෙනවා. ඉතින් එයාත් සතුටු වෙනවා අපිත් සතුටු වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා තමයි අද ඕල් රයිට් එක තැනක ඉන්නේ. මම රොසාන්නාව මතක් කරන්න ඕනේ. ඇත්තටම මියුසික් වලින් ගත්තාම මම ගොඩක් නායකයෝ දැකලා තියෙනවා. රොසාන්නායේ තරම් පිරිසුදු නායකෙක් මම දැකලා නැහැ. ඇත්තම කතාව ඒකයි. ඒ කියන්නේ එයාත් එක්ක කතා කරද්දී කතා කරන්න තව ටිකක් කතා කරන්න ඕනේ කියන එක කියවෙනවා. සහ මම හැම වෙලේම රොසාන්නාත් එක්ක කතා කියන්නේ මේ මම ගොඩක් කතා කරන්නේ. අපි මීටින් යනවා මම තිබ්බාම ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා රොසාන්නායි තැන්ක් යූ කියලා එනවා. ඉතින් එතකොට එයාලා දන්නවා අපි නිහතමානී කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් වාසි ලබන්න නෙමෙයි හදවතින්ම කියන්නේ. ඉතින් ඒ රොසාන්නායි කියන චරිතේ මම දකින විදිහට මේ කලා ලෝකේ කාගේවත් නැහැ. ඒ ගතිගුණ ඒ කතා කරන ඒවා කිසිම කෙනෙක්ගේ නැහැ. ඉතින් මම එයාවත් මේ වෙලේ ගොඩක් ආදරෙන් මතක් කරනවා. අද දැන් මට කියන්න ඕනේ ගොඩක් දෙනෙක් ප්‍රශ්නයක් තිබ්බන්නේ ඕල් රයිට් හදන්නේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ අඩු පාඩු පිරිමහන්නද කියලා. ඒකට උත්තරේ ඔයයි කණ්ඩායමේ නායකතුමා ශලෙන්ද්‍ර ෆර්නෑන්ඩෝ එයාගේ වීඩියෝ එකෙන් අපිට කිව්වා. ඇත්තටම යම් කිසි දවසක අරුණාව අයින් කරලා ඔයාට එන්න කිව්වොත් අරුණව ෆ්ලෑෂ් බෑක් එකේ මොන හෙඩ්ලයින් එක අරුණව ෆ්ලෑෂ් බෑක් අයින් වෙයි දිලීප ඒ තනතුර ලබා ගනී. එහෙම වුණොත් මොකද වෙන්නේ? යනවද නෑ? එහෙම බොහෝ දුරට අපේ දැන් ඔය වගේ අවස්ථාවක් ආව. දැන් මේ එකපාරක් මේ ෆ්ලෑෂ් බෑක් හිටපු රිදම් වාදකයා අයින් වුණා. ඉතින් ඒ වෙලේ අපේ කෙනෙක් ගියේ නෑ. ඉතින් අර ඒක මිනිස්සු අතර බුරු කියන වැටහීමක්. එහෙම දෙයක් වෙන්නේ නෑ. මොකද දැන් එහෙම දෙයක් කරන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ අපි එක ආයතනයක බෑන්ඩ් දෙකක්. එහෙමයි තමයි. ඔව් එහෙමයි යන්නේ. ඉතින් අර එහෙම කියලා මං අහන්නේ යම් කෙසේ එකෙන් එහෙම ආරාධනාවක් හම්බුනොත් ඔයාට හම්බුනොත් මං කියන්නේ බෑන්ඩ් එක නෙමෙයි. ඔයා යනවද? මගේ ඇත්තටම මෙහෙමයි. රොසාන් අයියා කියන පුත්කලයා සමග වැඩ කිරීමට හරි කැමති. එහෙම අකමැත්තක් නැහැ. මං යන්න එකෙම කැමති. ඒ වුණාට අපි හදාගත්ත දෙයක් තියෙනවානේ. ඒ කියන්නේ අපි මේකේ අවුරුදු 10ක් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන්නේ නැහැ. යන්න ආසයි. යන්න ආසයි අතර වැඩ කරන්න. ඒ කියන්නේ අර ඒ කියන්නේ ඒ ඔළුවත් එක්ක වැඩ කරන්න. ඉතින් එයාගේ තැනට යන්න. ඉතින් අපි එක අතකට ඔව් අනිවාර්යයෙන්. එහෙම දෙයක් තියෙනවා. නමුත් අර මේ අපි බෑන්ඩ් එක හදාගන්න ලොකු ස්ථාවරයක් ඊටත් වඩා හදාගත්තදෝ කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි අර කරපු දේවල් වලින් එහෙම කරන්න ඕනේ නැහැ කියන එක. ඒ කියන්නේ අපි දැන් එක ලෙවල් එකකට යනවා කියන එක. අනික ඇවිල්ලා ඉවරයි. ඔව්. ඉතින් මම මේ වෙනකොට දැන් සංගීත කණ්ඩායමෙන් ආරාධනා ලැබිලා නැද්ද ඇත්තටම? ඇත්තම කතාව කියන්න මට. ඇත්තටම ඉතින් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ නම් වශයෙන් මේක කියලා කියන්න ටිකක් අමාරුයි. එහෙම අවශ්‍ය නැහැ. මම කතා කරලා තියෙනවා. අනිවාර්යෙන් කතා කරලා. අදහසක් නැහැනේ ඕල් රයිට් අතහැර යන්න. නෑ එහෙම එකක් ඇත්තටම නෑ. මෙහෙමයි දැන් ඕල් රයිට් අතාරිනවා කියන්නේ මම ඇත්තටම මියුසික් උත් අතාරිනවා. ඒ කියන්නේ එහෙමද මෙහෙමයි මම මෙතනින් යාමට උත්සාහ කරන්නේ නැහැ. යනවා නම් මම කතා කරලා ගාට ඒක කියන්නේ ඒ ගරුත්වේ දීලා අයින් වෙනවා මිසක් එහෙම දැනට එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමද? මියුසික් වලින් හොඳට හම්බ කරන්න පුළුවන්ද? වාදකෙක්. හොඳටම කලකිරනවාද මේ හම්බුන ලයිෆ් එක ගැන කලකිරනවාද? කියන්නේ සතුට තියෙනවා නැතුව නෙමෙයි. හැමදේම හම්බුණා.
නමුත් එක පැත්තකින් බලද්දි ඒ කියන්නේ මෙහෙමයි දැන් ඕක අපි හරියට බැලන්ස් කරගන්න ඕනේ දැන් මියුසික් කලාකාරයෝ කියන්නේ ඇත්තට සල්ලි හම්බ කරනවා සල්ලි වලට වඩා මිනිස්සුනේ ගොඩක් හම්බ කරන්නේ නමුත් මම අහන්නේ මිනිස්සු හම්බ කරලා ඇද්ද ජීවත් වෙන්න අමාරුයි දැන් ඒක ගොඩක් බොහෝ දුරට දැනෙනවා ඒකනේ දැන් අපි වෙන වෙන දේවල් කරලා කොහොම හරි ආර්ථිකය හදාගන්න බලන්නේ ගොඩක් තුරට ඉතින් මේ මියුසික් කරන එකේ ලොකු සාර්ථකත්වයක් තියෙනවා ඒ තුලම ඉන්න ඕනේ ඉතින් අර බාහිර දේවල් වලට ඇබ්බැහි නොවි මේ බාහිර දේවල් කිව්වේ නෑ ඔයා කෙලින් කියවන්නේ කියන්න බාන බාහිර දේවල් කියන්නේ ඒ කියන්නේ ඔය අර කුසී කරන ඒ වගේ මත්පැන් වලට ගොඩක් නොමු නොවි ඒවා හොඳට බැලන්ස් එකේ සහ ඔය වෙන 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 සම්බන්ධකම් මේවා මේ නැතුව ගියොත් එහෙම අපිට ඇත්තටම ගේමක් ගහන්න පුළුවන්. ඇත්තටම කලාකරුවෙක්ට ගේමක් ගහලා තියෙනවා. කලාකරුවෙක්ට ජීවිතේ වැටෙන තැනක්ද අනියම් සම්බන්ධද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ගොඩ ගියක් තින්නවද කියලා. නෑ දැන් මෙහෙමයි. ගොඩ ගියා කියන්නේ. ගොඩ ගියා නෑ. නෑ මේවයි දැන් ඒක ඇවිල්ලා දැන් මියුසික් කරනවා දැන් මම කීබෝඩ් ප්ලේයර් කෙනෙක් වශයෙන්. ඇත්තට ඔළුව එක තැනක තියාගන්න බෑ. එතකොට ඔය වෙන වෙන සම්බන්ධතා තියාගත්තම කවදාවත් ඔළුව එක තැනක තියාගන්න බෑ. එතකොට ඒ ජීවිතේ ඔහොම අපි නොදැනුවත්ම වැටෙනවා සහ වටනවා. දැන් අපි මේ මියුසික් කියන්නේ දැන් මේ අපි හදාගත්ත දේ මේ දිව්‍යන් වහන්සේ දීපු දෙයක්. මම දක්ෂයෙක් නෙමෙයි. මාව දක්ෂයෙක් කරා. සා තමයි කැපවීමත් එක්ක. කැපවීමත් එක්ක ඒක එයා දුන්න දෙන්න. ඒක රැකගන්න එක අපේ අපසතු වගේම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම කියන්නේ අයියා සෝෂල් මීඩියා හැම අයියා පාවිච්චි කරනවාද මම නම් හිතන්නේ සෝෂල් මීඩියා අඩුයි පාවිච්චි කරනවා ඒ කියන්නේ යූස් වෙන්නේ නැහැ ඒ කියන්නේ Facebook එහෙම ගොඩක් අවම විදිහට තමයි මම එහෙම පවුගිය දවස්වල මේ අර අපේ රටට වෙච්ච දේ එක්ක මම Facebook පාවිච්චි කරේ නැහැ මගේ ටාගට් එකක් තිබ්බා මේ මම මාස 3ක් යනකම් කිසිම ෆොටෝ එකක් දාන්නේ නැහැ කියලා ඇත්තටම නොදා හිටියා මම මාස 3ක් යනකම් කිසිම දෙයක් ඒ වෙච්ච දේත් එක්ක Facebook පැත්ත ගොඩක්ම අඩු කරා. ඒ කියන්නේ සමාජයවල හිටියේ නැහැ. ඉතින් අර ඒ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපිට එහෙම කරන්නවත් බෑනේ. අපි එහෙම ෆොටෝ එකක් දාලා දැන් මෙහෙම තත්ත්වයක් තියදී රට තාම බැලන්ස් නැහැනේ. එහෙම තියදී අපි ෆොටෝ එකක් දාලා එතකොට අර අතන තියෙන දුක මගේ යාළුවෝ ගොඩක් කට්ටිය නැතුව නැත්තට. ඉතින් ඒවත් එක්ක බලපුවාම මේ අපිට එහෙම ෆොටෝ එකක් දාලා සතුටු වෙන්න බෑ. ඒකයි ඇත්ත කතාව. ඉතින් Facebook එකේම තියන අයද? තියනවා. මගේ දිලීප තමයි මගේ ෆෑන් page එක දිලීප තමයි. දෙකම දිලීප. ඒ කියන්නේ fake account තියනද ඒව නිවැරදි තියනවා ගොඩක්. නිවැරදි කොහොමද තෝරා බේරාගන්නේ? ඒක අර මේ likes ප්‍රමාණයයි මේ ඉන්න friends ලා හරහා පොඩ්ඩක් බලා ගන්න වෙනවා. ඉතින් ප්‍රශ්න එහෙම ඇවිල්ලා තියනවාද fake accounts වලින්? අනිවාර්යෙන් තියනවා. මගේ එක ගොඩක් දැන් මගේ phone එක නැති වුණා නාපෝලි වෙනදි. ඉතින් එයා ලංකාවෙ කෙනෙක් තමයි aran තියන්නේ. මේ එයා අරගෙන පාවිච්චි කරා Facebook එක. ඉතින් අර ඒවා ඉතින් අපේ කට්ටිය මිනිස්සු සමාරක්ගේ හැටි ඉතින්. ඒ කමක් නැහැ. ඒක එයාට සතුටක් ලැබෙනවා නම් එච්චරයි. ඉතින් අපි ඒ සතුටෙන් ගියන දේවල් ගියාවේ කියලා. ගියාවේ කියලා. එනවා. එනවා අනිවාර්යයෙන්ම. සතුටසයි එනවා. ඇත්තනවා. ඉතින් අයි මට කියන්නකෝ දැන් ඔයා ක්ලාස් එහෙම කරන්න අයිඩියාවක් තියෙනවද? කියන්නේ බලන් ඉන්න අයට මං හිතන්නේ ප්‍රශ්නයක් වෙයි ඒක. ගොඩක් කතා කරනවා කරන්න කියලා ජූට් හරිද? මට ඒක කරන්න කාලය හදාගැනීමේ ප්‍රශ්නයක් තියෙනේ. නැත්තම් ගොඩක් කතා කර අහනවා. ඇත්තට මේ අසරද්ද ඇත්තට මේ වැඩේට අත ගහන්න. මගේ එහෙම ආසාවක් දැනට නම් නැහැ. මෙහෙමයි දැන් එහෙම ආසාවක් මගේ තියෙනවා නම් මම මෙහෙ ඉන්නේ මම නිව්සීලන්ඩ් ගිහිල්ලා එහෙ ක්ලාස් කරනවා මට මොකද නිව්සීලන්ඩ් යන්න චාන්ස් එකක් තියෙනවා. ඒගොල්ලෝ කතා කරලා කොම කරන්න. ඔයා මෙහෙ ක්ලාස් කරන්න කියන එක ඔයාට මෙහෙ කට්ටිය ආසයි. ඒ වගේ එකක් තියෙනවා. නමුත් මගේ එහෙම යාමට එහෙම ආසාවක් නැහැ ඉතින්. අනිවාර්යෙන්ම මම ඉතින් බලන් ඉන්න කට්ටියට අයගේ මහා ප්‍රශ්න ගැටළු වහන්න තියෙනවා නම් අයගේ යන තොරතුරු අහ ගන්න තියෙනවා නම් දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්. අනිවාර්යෙන් අපි ඩිස්ක්‍රිප්ෂන් ඇතුළත් දාලා තියෙනවා tire උඩත් තියෙනවා. ඉතින් අයි කියන නම්බර. 077යි 66යි 0326යි. ඉතින් ওই නම්බර කතා කරොත් ඕනම වෙලාවක රැයට නැතුව මේ අනිවාර්යෙන්ම උදව් කරන්න සූදානම්. අනිවාර්යෙන්. ඉතින් දැන් මේනකට මම කිව්වා ස්ටුඩියෝ වැඩ කටයුතු ඒවා සිද්ධ වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම සපෝට් එකක් දෙන්න අපේ දිලිප අයර. ඉතින් අපේ ජේ ප්‍රමෝ ගැන මුකුත් අයිය අදහසක් තියෙනවද? ඇත්තටම හොඳ දේවල් කතා කරන කෙලින් කතා කරන හොඳ කම්පැනි එකක් කියලා මං කම්පැනි එක ඔයා කියන්නේ අනිවාර්යයෙන් ඉතින් මේක අපි පටුව දැක්කට පුළුල් දෙයක්නේ ගොඩක් අය ඉතින් ගොඩක් බලන්නේ මේ මන්තේ කමෙන්ට්ස් වලින් දැක්කා පිට රටায় තමයි ගොඩක් බල ඉන්නේ ඉතින් ඒ වගේ මේක ලොකු දෙයක් ඉතින් අපි වගේ අය දැන් අපි ප්ලේස් ලා වශයෙන් අපි මේ channel වල දැන් මේ රූපවාහිනිය තියෙන channel වලට අපි ගිහිල්ලා නැහනේ අපි මෙහෙම කතා කරන්න ඔයාලා අපි ආසයි දැන් ඇත්තටම ඕගොල්ලෝ අපිට ආසයි
අපිට අපිට අපේ ආසාව අපි ඕගොල්ලන්ට ආසයි කියන එක පෙන්වන්න විදියක් නැහැනේ. ඒකනේ ඇත්ත කතාව. දැන් මේ මේ අවස්ථාවේ මේක ලබා දුන්නට ඇත්තටම ගොඩක් ස්තුතියි. Thank you අයියේ. ඉතින් අවසාන වලට අහන්න ඕනේ මියුසික් කරලා ජීවිතේ ඇති හම්බ කරගත්ත දේවල් තියෙනවද? මිනිස්සු නෙමෙයි. අනිවාර්යෙන් තියෙනවා. ගෙවල් හදාගෙන ඉතින් අපි පිළිවෙල ජීවත් වෙනවා. සැපසේ ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔව් ගොඩාක් සැපසේ නෙමෙයි. සාමාන්‍ය මට්ටමකට අපි ලංකාව දුප්පත් රටක්නේ දුප්පත් විදියට ජීවත් වෙනවා. අනිවාර්යයෙන්ම. අන්න ඒ විදිය තමයි වෙන්නේ. ඉතින් ස්තුතියි අපි වැඩසටහනට ආවට. මම හිතන්නේ දිලීප අයට ආදරය කරන රසික රසිකයන්ට ඔන්න හොඳ නිවුස් එකක් අපි අරන් ආවේ. සින්දු කරගන්න පුළුවන්. දැන් ඔන්න නන් ස්ටොප් ඒවා ටික යනවා. ආයි කැඩෙන්න වැඩෙන්නේ නැහැ. තමන්ගේ ස්ටුඩියෝ එකේ වැඩ කටයුතු අනිවාර්යයෙන්ම ඒවා වෙනවා. ඒකම YouTube channel එක මතක් කරන්න ඕනේ. ඒක 3-5 කියලා අපි අනිවාර්යෙන් ඉස්සරහට එනවා. අපිට subscribe එකක් දාලා සහයෝගයක් දෙන්න ඕනේ. මොකද ෆීල්ඩ් එකේ මම හිතන්නේ අවුරුදු කීයක්ද ඒ ඕල් රයිට් එක එකතු වෙලා 10 අවුරුදු. අවුරුදු 10ක්. ඉතින් අවුරුදු 10ක් වට ඔයාලට රසික රසිකාවියන් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අනිවාර්යයෙන්. ඉතින් යාළුවෝ සපෝට් එක ඔන්න නංගී මල්ලි අනිවාර්යයෙන්ම අයියාගේ page එකට like එකක් දාන්න. අනිවාර්යයෙන්ම YouTube channel එකත් එනවා. ඒක subscribe කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඔයාලට කියන්නේ ඉතින් මේ වගේ රටේ බිහිවෙච්ච සුපිරි වාදකයෝ ගායකයෝ වේවා සංගීතයට සම්බන්ධ සියලු දෙනාව අපි JPM channel එක හරහා ඔයාලගේ ඉස්සරහට ඔයාලගේ ඉල්ලිය පරිදි මම අනිවාර්ය විශේෂයෙන් මතක් කරන්න ඕනේ දිලීප අයට ආදරය කරන ගොඩක් කට්ටිය කිව්වා දිලීප අයව වැඩසටහන හා සම්බන්ධ කරගන්න කියලා. ඔන්න ඔයාලගේ ඉල්ලීම අපි ඉටු කරා. ඉතින් අපේ channel එක subscribe කරන්න අවතාර කරන්න එපා. එහා පැත්තේ තියෙන පොඩි bell icon එකක් අලුත් update එකක් ඇවිල්ලා තියෙනවා. all notification එක දුන්නොත් ඔයාලට කියන්නේ කරදරයක් නොවන විදිහට phone එකටම notification එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ කරන හැටි තිරේ දාලා තියෙනවා. subscribe button එකට එහා පැත්තෙන් bell icon එක තියෙනවා ඒක අනිවාර්යෙන් click කරන්න. ඉතින් මේ වගේ මම නැවත කියන්නේ රටේ බිහි වෙච්ච තරු ඔයාලා සමග ඔවුන්ගේ ජීවිත කතාව පොඩියට හෝ ඔයාලා ඉස්සරහ ගෙනේම තමයි අපේ අරමුණ. ඉතින් අරමුණට ඔයාලා ලබා දුන්න සහායකට ස්තුතියි අනිවාර්යෙන්ම. ඉතින් අදට අපි වැඩසටහනේ සමුගමු. දිලීප අයියාගේ මහත් ප්‍රශ්න තියෙනවා නම් මම දැන් hina වෙලා ඉන්න වැඩසටහන නවත්තන්න හිතෙන්නේ නැහැ. කොයි වෙලේ බැලුවත් hina වෙලා තියෙන්නේ. දැන් hina කිලෝ කීයක් විතර ඇද්ද මං හිතන්නේ? ආ වැඩිපුරම hina වෙලා ඉන්න එක තමයි කරන්නේ. ලයින් මං හිතන්නේ ප්‍රසංගයේදී ඇත්තම කාටත් අමතක නොවන මූණක් තමයි මේ මූණ. ඇඳුම් පැළඳුම් ගත්තී ඒ සියලුම දේවල් වලින් ඇත්තරම සරල සුන්දර නිහතමානී සංගීත වේදිකාවක් කිව්වොත් ඇත්තරම නිවැරදි. හදවතේ කුණු නැහැ. ඒක අනිවාර්යෙන් මම මගේ වටසරණ කියනවා. ඒක මම බය නැතුව කියනවා නේද? ගොඩක් ස්තුතියි. ඉතින් ඒක නිසා තමයි මේ ෆීල්ඩ් එකේ සියලු දෙනාම ආදරේ කරුණාවට ලක් කරලා තියෙන්නේ. අර ඉස්සෙල්ලා අර අහුවනේ අර කොල්ලෝ විතරක් ආසයි කියලා මම වෙන එකක් හදන්නේ නේ. එහෙම ප්‍රශ්න නැහැ. එහෙම ප්‍රශ්න නැහැ. ගොඩක් නැහැ. එහෙම ගන්න නැහැ. අනිවාර්යෙන්ම ගෑනු බිරිමි ભેදයක් නැහැ. අපේ දිනපයට ගෑනු කට්ටිය තරහා ඒකයි ප්‍රශ්නේ. ඒක වෙන ප්‍රශ්න නැහැ. ඉතින් මේ අන්න ඉතින් ඇත්තටම හොඳ මනුස්සෙක් අපේ ආශාන් කිව්වොත් ඉතින් සියලු වැඩ කටයුතු ඉදිරියේදී කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ජීපම අපේ ෆැමිලි එකම හදවතින්ම සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් අයියා ආයුබෝවන් කියමින් අද වැඩසටහන අපි සමගම ආයුබෝවන් බුදුසරණයි ජේසුස් පිටයි.